Hi, my dear students. Welcome to YouTube School All Level English class. So today I am going to explain you the structure of the English paper. ඔයාලගේ English paper එකේ 2016 ඉඳලා එන new syllabus එකේ paper එක එන structure එක තමයි මම අද කතා කරන්න යන්නේ. Right. එනිම මෙහෙමයි new syllabus එකක් ආවහම in Sri Lanka national curriculum normally paper in that kind, ඒ ආකාරයේම paper එක එනවා for consecutive 8 years. අවුරුදු 8ක් පුරාවට. Syllabus එකක් අවුරුදු 8ක් පුරාවට ලංකාවේ යනවනේ. ඉතින් අවුරුදු 8ක් පුරාවට 2016 ඉඳලා 2023 වෙනකන් එන English paper structure එක තමයි මේ තියෙන්නේ. ගොඩාක් කලකට English paper structure එක ලංකාවේ ගොඩාක් එක විදිහයි. But මෙතන marks allocation පැත්තේ වෙනසක් වෙනවා සිලබස් එක චේන්ජ් වෙනවත් එක්කම. සෝ මෙතන සිලබස් එක රීඩින් වලටයි රයිටින් වලටයි ඔයගලන්ට ටිකක් වැඩි දෙකටම සමානව දීලා තියෙන්නේ. මීට කලින් නම් රයිටින් වලට තමයි ටිකක් වැඩිපුර බර දීලා තිබ්බේ. දැන් ඔයගලන්ට රීඩින් රයිටින් දෙකටම සමානව බර කියලා තමයි දීලා තියෙන්නේ. ඊට වඩා ටිකක් අඩු වෙන සමානව බර කියලා යනවා grammar and vocabulary parts වලට. Right. Normally in any subject, ඕනම subject එකක paper එකකට ඔයාලට marks හම්බෙන්නේ කීයෙන්ද? Out of 100. 100 out of 100 ම ගන්න පුළුවන් easy subject එකක් තමයි මේ English කියලා කියන්නේ. English වල ඔයාගේ 100 marks score කරන්නේ කොහොමද කියලා අපි අද ඉඳන් බලමු. හරිද? Then as the students of grade 11, now at this moment you should know what is the structure of your English paper. So for that you have to know how many papers that you are getting for your ordinary level examination in Sri Lanka national curriculum. හරි මම බලන්න ඔයත් ලකුණු කොහොමද සීයයිනේ මේ ලකුණු සීය ගන්න හම්බ වෙනවා යාට පැය 3. So this 3 hours are divided into 1 hour and 2 hours. 1 hour paper 1, 2 hours paper 2. පළවෙනි paper එකට පැයක් හම්බ වෙනවා. ඒකට ආද හම්බ වෙන ලකුණු ප්‍රමාණය තමයි ලකුණු 40යි 40 marks. Second paper, paper 2 එකට ආද හම්බ වෙනවා ලකුණු 60ක් පැය 2ක් ඇතුළත. පැය 3ට ලකුණු 100 ගන්න ගොඩාක් ලේසි ඉංග්‍රීසි වල. So for your first paper, you are getting 8 questions. You have to write answers on the paper itself and you have to write answers for all 8 questions. ප්‍රශ්න 8ටම උත්තර ලියන්න තෝරන. ඒ වගේම paper එකේ තමයි මේ ඔක්කොටම උත්තර ලියන්න වෙනකොට ගත යුතු නෑ English paper එක ලියද්දී. හරිද? ඊට අමතරව paper 2 එකේ there are also 8 questions but 60 marks. Right? You have to write answers on the paper itself. Paper came out, it is uttar liyanata tiyenne. Right. How many questions and what are the types and what are the areas that those questions are coming? Balanna, me prashna ata hadira tiyenne reading prashna 3, writing prashna 2, grammar and vocabulary functions, grammar and language functions walin eka prashna. Vocabulary වලින් ප්‍රශ්න දෙකයි විදිහට තමයි මෙතන හැදිලා තියෙන්නේ ප්‍රශ්න 8. ගන්න how many marks on a reading 3 questions 5 marks each. Reading වලින් ප්‍රශ්න 3ක් එනවා. ඒ ප්‍රශ්න 3 එක ප්‍රශ්නකට ලකුණු 5 ගන්න වෙන විදිහට තමයි මේ හැදිලා තියෙන්නේ ලකුණු 15. Writing වලින් ප්‍රශ්න 2ක් එනවා. එක ප්‍රශ්නකට ලකුණු 5 ගන්න එන විදිහට මේ ලකුණු 10 හැදිලා තියෙනවා. Grammar and language functions වලින් එක ප්‍රශ්නයයි ලකුණු 5යි. Vocabulary වලින් ප්‍රශ්න 2යි. එකකට 5 ගන්න 5 into 2 10 marks. මෙන්න මේ ටික all together 40 marks. එතනින් වාටේ 40 marks collect කරගන්නට පුළුවන්. Out of 40 out of 40 ම ගන්න පුළුවන් ගොඩාක් easy. හරිද? අපේ lessons එක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට මේ ලකුණු ටික ගන්නවා කියන එක මහලක වැඩක් නෙමෙයි. අමාරුයි කියලා හිතන්න එපා. English is the easiest subject of all the subjects that y'all have to face in your lifetime. ඔයාගේ ජීවිත කාලෙම face කරන්න තියෙන subjects වලින්
ඉගෙන සබ්ජෙක්ට් එකක් තමයි ඉංග්‍රීසි කියන්නේ කියලා අතහැරලා දාන්න එපා. අනිවාර්යයෙන්ම පාඩම් කරන්න, බලන්න, ලියන්න, කතා කරන්න, ඩේ ටු ඩේ යූස් කරන්න, රයිට්? එතකොට තමයි මේ ලකුණු ටික ඔයාලට මේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. පේපර් 2 එකෙත් වෙනවා මේ කියන අයිටම්ස් ජාති හතරෙන්ම. රීඩින්ග්ස් රීඩින් වලින් එකෙත් තියෙනවා 3ක්. බට් 20 marks. ඒක ටිකක් marks ගන්න වැඩියෙන් හම්බ වෙනවා. ඊළඟට රයිටින් වලින් ප්‍රශ්න දෙකක් තියෙනවා. You are getting 25 marks for that. Grammar and language functions, 2 questions, 10 marks for that. Vocabulary, 1 question, 5 marks. මෙතන 3 questions තියෙනවනේ reading වලින්. එකකට ලකුණු 10ක් එන ප්‍රශ්නයක් හෝ 15ක් එන එකකුයි 5ක් එන එකකුයි වෙන්න. 15ක් එන එකකුයි 5ක් එන එකකුයි එන්න පුළුවන්ද? බැහැ. මොකද ප්‍රශ්න තුනක් නේ. එකකට 10ක් එනවා, ඊළඟ එකට 5යි, ඊළඟ එකට 5යි විදිහට මේ 20 හැදෙනවා. Writing වල එකක් ලකුණු 15 writing ප්‍රශ්නයක්, අනිත් එක ලකුණු 10 writing ප්‍රශ්නයක් විදිහට ලකුණු 25 හැදෙනවා. Grammar and language functions වල ප්‍රශ්න දෙක කියන්නේ එකකට ලකුණු 5 ගන්න, මේ ලකුණු 10 ඔයාට එනවා. මෙන්න මේ vocabulary item එකට 5යි. මෙතන vocabulary දෙකක් තිබුණ නිසා මේක තියෙන vocabulary 1යි. But all these are very easy. Don't think that this is difficult. අයියෝ, I can't do English. මම ළමයි කිසිප දෙනෙක් එක්කම කතා කරාම ඔයාලා කියන්නේ මොකද? මේ මට ඉංග්‍රීසි බෑ, මම මේ නිසා ලියන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා. මොනවා හරි ලියන්න. හිතන්නේ ඉසේ එකක්. අර ඉසේ එකේ ඔයාට දීලා තියෙන පොයින්ට්ස් වලින් හරි මොන මොනවා හරි ටිකක් ලියන්න. හිතන්න ලෙටර් එකක්. මේ ලෙටර් එකේ ඔයා ෆෝමැට් එක ලියන්න. ඔයාට මාක්ස් හම්බ වෙනවා. ඊට පස්සේ හිතන්න පෝස්ට් එක. අර ඒකේ පෝස්ට් එකට කියලා දීලා තියෙනක කොටුවක් ඇන්දලා ඒකේ දීලා තියෙන කරුණම තනින් තන ලියන්න. ඔයාට මාක්ස් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයා ඉංග්‍රීසි පිටකට ලේසියෙන්ම ලකුණු ගන්න. එහෙමනම් total marks allocate වෙලා තියෙන්නේ කොහොමද? full ඔයාගේ 100 marks එන paper එක ලොකු paper එක ගත්තොත් reading වලට altogether 35 marks, for writing 35 marks, grammar and language functions 15 marks, vocabulary 15 marks එන විදිහට තමයි ඔයාගේ මේ 100 marks හැදිලා තියෙන්නේ. I think you all can see the board. And that is very clear to y'all how to gain the mark. ඉන්නවා වැඩියෙන් reading and writing පැත්තට අවධානය යොමු කරොත් එතන 70ක් අරගෙන තියෙනවා. Vocabulary වලින් එකක් වගේ කරගත්තොත් 75ක් ගත්තා, 75 marks and yes, you can get an A. එකක් ගන්න පුළුවන්. ලේසියෙන් එහෙමනම් ඒකකට යන part එක අපි ඉගෙන ගමු අද ඉඳන්. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ වීඩියෝස් බලන්න ඔයාලට ඉක්මනට ඒකකට ළඟා වෙන්න පුළුවන් වෙයි කෙටි මාස ගානකින් උනත්. So that's it.